වත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ත්‍යාගරත්නද අල්විස් මහතා මෙම ජන හමුව සංවිධාන කර තිබුණා. කිහිප දිනකම මෙහිදී අදහස් දැක්වුවා. අභියෝග වගකීම් බාරගන්න පුළුවන් කියපු කෙනෙක් සහ අභියෝග වගකීම බාරගන්න බැරි කියපු අය අතර තිබෙන තරඟයක් තමයි මේ මැතිවරණය. එම නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි පක්ෂ ભેද පසක තබලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජය තහවුරු කිරීමට අද ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ මැතිවරණය ඉතාමත් තීරණාත්මක වැදගත් මැතිවරණයක්. මේ මැතිවරණයේ ජයග්‍රහණය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය නෙමෙයි. මේ මැතිවරණයේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණයක්. මේ 21 වෙනිදා තියෙන්නේ මතක තියාගන්න ඇඟ බේරගත්ත නායකයෝ දෙන්නයි රට බේරගත්ත නායකයෙක් අතර ඡන්දේ තීරණය කරන්න. ඔබ ඡන්දේ දෙන්නේ ඇඟ බේරගත්ත උන් දෙන්නටද රට බේරගත්ත මිනිහටද කියන එක විතරයි ඔබේ හදවතින් අද රාත්‍රියේ අහන්න ඕනේ. මතක තියාගන්න මාලිමාව කියන්නේ JVP මුන් තාම තිරිසන්. මතක තියාගන්න ඔබතුමාලා හිතන ගමේ ඉන්න කුවකම ගා තමයි ජේවිපි කරා මම බය නැතුව කියනවා. ඌ අනිත් මිනිහෙක් දිනු වුණාට කැමති නෑ. මම 21 වෙනිදා කියනවා ලක්ෂ 60කට වඩා ඡන්ද ප්‍රමාණයක් කරන් රනිල් වික්‍රමසිංහ දිනනවා මයි කියලා. අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 80,000ක් තිබ්බා. පැය 13ක් විදුලිය කපලා බැංකු පොලිය 108 තිබ්බ බැංකු පොලිය 100ට 32ට ගිහිල්ලා අමුද්‍රව්‍ය ටික ගෙන්න ගන්න ඒ අයට බෑ. කර්මාන්ත කඩා වැටෙනවා. අපි මාස 6ක් යද්දී කර්මාන්ත ටික රැකගත්තා. ආර්ථිකයට ශක්තියක් ගෙනාවා. බේකරි 39,000ක් මේ රටේ තිබ්බා. එක බේකරියකට පාන් රාත්තලක් හදා ගන්න පාන් පිටි කිලෝ එකක් තිබ්බේ නැහැ. නැවත බේකරි කර්මාන්තය ගොඩනැගුවා. රුපියල් 185ට 90ට තිබ්බ පාන් රාත්තල රුපියල් 110ට 100ට ගෙනාවා. කුකුල් ගොවිපළවල් 23,000ක් තිබ්බා. ඒ අයට සත්තුන්ට කන්න දෙන්න කෑම නැහැ. නැවත ඒ අයට ඒ ශක්තිය ලබා දුන්නා. නැවත ආර්ථිකයේ ශක්තිමත් කරන වැඩපිළිවෙල පටන් ගත්තා. රුපියල් 585යි පරිප්පු කිලෝ එක. අද වෙද්දි රුපියල් 265යි. පාන් පිටි කිලෝ එක රුපියල් 450යි. අද වෙද්දි රුපියල් 170යි. කිරිපිටි පැකට් 1450යි. අද වෙද්දි 950යි. හාල් මැස්ස කිලෝ එක රුපියල් 2400යි. අද වෙද්දි රුපියල් 950යි. බහන්න මිල අඩු කෙරුවා. මිනිසුන්ගේ ජීවන වියදම අඩු කෙරුවා. දැන් තමුන්නාසල දන්නවා ආර්ථිකයේ ගොඩනගෙන වැඩපිළිවෙල ශක්තිමත් කෙරුවේ කවුද? අනුර කුමාර දිසානායක ඇමතිවරයා, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා, අසාර්ථක ඇමතිවරේ කරගන්න බැරුව ඇමතිකම දාලා ගිය කෙනෙක්, රට දාලා යන තනතුරු දාලා යන වගකීම් බාර ගන්න බැරි මිනිහේ අවුරුදු 76 සාපේට වග කියන්න ඕනි කෙනෙක්. මතක තියාගන්න මේ රටේ දිස්ත්‍රික්ක 25කින් දිස්ත්‍රික්ක 10ක බලය ඒගොල්ලන්ට 10%ක්වත් ඡන්ද හම්බෙන්නේ නැහැ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ අපිට අභියෝගයක් නෙමෙයි. අපි මේ ගම්පා දිස්ත්‍රික්කේ ඊළඟ රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩි ඡන්ද ලක්ෂයකට එකමාරකට වැඩි ප්‍රමාණයකින් අපේ දායකත්වය දෙනවා මෙතන.